കണക്റ്റ് ചെയ്തത്. ගේ රිසර්ච් එකට බැරි වෙන එකක් නෑ මෙහෙන් කරුණ ටිකක් හොයාගන්න. අනේ ඕ මිස් මම මේ රිසර්ච් එක කරන්නේ ගොඩාක් ආසාවෙන්. ලංකාවේ ගොඩාක් අයගෙන් කරුණු හොයාගත්තා. මෙහි කීප දෙනෙක්ගෙන් කතා කරලා දැනගත්තොත් ගොඩාක් වැදගත් කරුණු හොයාගන්න පුළුවන් වේ. නෝනා පිටරටගේ හිටියට හොඳට සිංහල කතා කරනවනේ. අනේ ඕ මිස් මං එහෙදි සිංහල ඉගෙන ගත්තා. හැබැයි මෙහි ඉන්න සමහර අය පරණ විස්තර කියන්න කැමති නෑ. ඒ ගොල්ලන්ට දුක හිතෙනවා ඇති. ඒත් මං කීප දෙනෙකුට කතා කරන්නම්කෝ. මිස්ම කතා කරලා බලන්න. මැඩම් මැඩම්. තිසතේ ඇඳේ ඉන්න බණ්ඩානායක සීයර ගොඩක් අමාරුයි වගේ. මං හිතන්නේ ස්පිතාලේ අරගෙන යන්න වෙයි. ඊයේ තමාරුවෙන් උස්ම ගත්තේ. චන්ද්‍රානි. සීසර් මහත්තයාට එන්න කියා. उदाउ करना
වයස වුණාට හරි කඩිසර මිනිසයා. යන්න ඕනේ ඇතුළට. හා. අනේ මිසි මගේ පුතා රට ගියයි පස්සේ මගේ ලේලි මට හරියට වද දුන්නා. මට හරියට කන්න බොන්නවත් දුන්නේ නැහැ. මගේ සේසතම වේසන් කරලා ඔය දරුවට උගන්වන්න ලොකු මහත්තෙක් කරේ. තිරිසනුටවත් සලකන්නේ නැති විදියටයි මට මගේ ලේලි සලකුවේ. මම එළියට ගිහිල්ලා කියයි කියලා මාව ගමට කාමරේ දඟල් දාලා ගෙට ගාලා තිබ්බේ. ජිකිත කියලා කාඹරවල දඟවැල් දාලා හිර කරලා හිටපු අයව නිදහස් කරලා පොලිසියෙන් බේරගෙන අපිට බාර දුන්නේ. මට ආසයි සිසිර මහත්තයත් එක්ක ටිකක් කතා කරන්න. කමක් නැහැ. හෙට නෝනා එන්නකෝ. සිසිර මහත්තයා කතා කරයිද දන්නේ නැහැ. නෝනා කතා කරලා බලන්නකෝ. අංකල් මේ කපුරු පැල ටිකත් කොහෙන් හරි හිටවන්න. කපුරු පැලයක් මේ වත්තේ හරියම නැහැ. කපුරු පැලයක් සිසිර මහත්තයා මේ නෝනා පිටරට මනෝවිද්‍යාව ගැන ඉගෙන ගන්න කෙනෙක්. අපේ වැඩිහිටි නිවාසයට ලොකු ඩොනේෂන් එකක් දුන්නා. මේ නෝනට ඕනෙලු ලංකාවේ වැඩිහිටියන්ගේ මනස ගැන ඉගෙන ගන්න එකට රිසර්ච් එකක් කරන්න. පුළුවන් නම් සිසිර මහත්තයා. මැඩම් මැඩම්ට කෝල් එකක්. එහෙනම් මම යන්න. අංකල් මම මෙතන ඉඳගත්තර කමක් නැහැ නේද? මට අංකල්ගෙන් විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? මං හිතන්නේ මගේ යට ගියාවෙන් මේ දරුවට වැඩක් වෙයි කියලා. එහෙම නෙමෙයි අංකල්. මං අහලා තියෙනවා හිතේ තියෙන දුක කාට හරි කිව්වම හිතට සහනයක් ලැබෙනවා කියලා. මගේ කතාවෙන් හිතට සහනයක් නෙවෙයි දැනෙන්නේ. දුක. අනේ ප්ලීස් අංකල්. මං අංකල්ගේ දරුවෙක් කියලා හිතලවත් මට අංකල් ගැන විස්තර ටිකක් කියන්නකො. දරු මේ 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 තමයි මගේ දරු. මේ මල් පැල තමයි මගේ දරු. මේ මල් හරි සුවඳයි. මේවා හිතෝලා පෝර දාලා ලොකු කරලා ගත්තම හැමෝටම සුවඳ දැනගන්න පුළුවන්. අංකල් දරුව ගැන කියන්න කැමති නම් ඕන ගැන ටිකක් කියන්න.
අද දින අපගේ ප්‍රධාන ලිපිකරු තනතුරට පත්වීම නිසා අපි හදවතින්ම සුබපතන්න තමයි මේ කුඩා රැස්වීම අපි සංවිධානය කළේ. කුඩා සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. ආ ඒ භුක්ති විඳින්න කියලා මම ආරාධනා කරනවා. පොඩකින්. ඔගල ගන්න. ගන්න 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 ගන්න. හලෝ. සිසිර පුතා විභාගේ හොඳට පාස්. ආ හොඳයිනේ. කොහොම පුතා? තාත්තා එක්ක ඉන්නවා. ඉන්න මං කතා කරන්න. නෑ 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 එපා. මේ මං අදහ මේනවා. හා. ලොකු. 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 කොමල්ලි. ඔය ඉන්නේ ඇතුළට වෙලා පුඹගෙන විභාගය ඉහළින් පාස් වුණා කියලා. වාඩි ඉරිසියයි නේ. මල්ලි ඉහළින් පාස් වුණා කියලා. කන් ඉන්නකො තාත්තේ. වැඩේම එයාට ඉරිසියා කරන්න. පොඩි තාත්තා ඇවිල්ලා. ආ හරිම සන්තෝෂයි පුතේ. දැන් ඉතින් හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන්. කුවපති නිදි කාලෙක ඉන්නේ නෑ ඌවේ සනේ පෙට නිදි. ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බුණා කිව්වම පුදුම සතුටකින් හිටියේ. අම්මගේ ෆොටෝ එක දිහා බල බල කඳුළු පුරෝගෙන හිටියේ. හරි. ලියුම් ටික නම් ඔක්කොම හරි. වැඩේ කරෙන්න මාසයක් විතර යාවි. මාතෘකාවේ ගෙදරට ලියුමක් ඒවි. ඒ ලියුමත් අරගෙන account branch එකට යන්න. එතකොට වැඩේ කෙරේ. මොකද මේ? මේ මහත්තයට මම පොඩි සන්තෝෂමක් දුන්නේ. පුළුවන් නම් මේ වැඩේ කරලා දෙන්න. කරුණාකරලා ඔක් ගන්න. අපි අපිට රජයේ සේවකයෝ. අපිට ඒ සේවය වෙනුවෙන් රජයෙන් පඩියක් ගෙවනවා. හරිද? කරුණාකරලා ඔක් ගන්න. මම මේ වැඩවලට කැමති නැහැ. මං මහත්තයට පොඩි උපකාරයක් නිකල්ල. නෑ 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 නෑ. ඔයලා වැඩ කරලා මාස් වෙලා දුක් විඳලා මෙහාට එන්නේ පෙන්ෂන් එක හදා ගන්න. හරිද? අපිට තියෙන්නේ මෙහේ ඒ රාජකාරිය හරියට කරලා දෙන්න. අර කිව්ව ටික හරියට කරේ. මාත්‍යා ඔක් ගන්න. කරුණාකරලා යන්න. සමාව වෙන මහත්තයා. තාත්තේ මේ අපේ ක්ලාස් එකෙන් මේ වන් ඩේ ට්‍රිප් එකක් යනවා. ඒක රුපියල් 3000ක් ඕනේ තාත්තේ. මේ මාසේ නම් සල්ලි ගැන කතා කරන්න එපා ලොකෝ. දන්නවනේ මල්ලිගේ ක්ලාස් වලට කොච්චර සල්ලි යනවද කියලා. මං ඉල්ලුව තමයි නැහෙන් අඩන්නේ. මල්ලි ඉල්ලන්නත් කලින් සල්ලි දෙනවා. ලොකෝ මොකද උදේ පාන්දර හයියෙන් කෑ ගහන්නේ? බලන්නකෝ අම්මේ. ක්ලාස් එකෙන් ට්‍රිප් එකක් යනවා. තාත්තගෙන් සල්ලි ඉල්ලුවම තාත්තා කියනවා මේ ලබන මාසේ දෙන්නම් කියලා. කියන වෙලාවට සල්ලි දික් කරන්න මං සල්ලි ගහක් නෙවෙයි. ඔයාට රවුම් ගහන්න යන්න දෙන්න මයිකම සල්ලි නෑ. ආ දැන් මං විතරනේ රවුම් ගහන්නේ. මල්ලිට දෙන සල්ලි වලින් මල්ලි කොහේ යනවද මොනා කරනවද කියලා ඔයගොල්ලෝ දන්නවද? කටවහ ගන්නවා. මල්ලි මොනා වුණත් විශ්වවිද්‍යාලයට යනකම් ඉගෙන ගත්තා. එයාට රස්සාවක් කරන්න සුදුසුකම් තියෙනවා. හැමෝම වෙන්නේ මගේ වැරදිම විතරයි. මං ක්ලාස් යන්න. මං ගෙදරට වෙලා ඉන්න. ඔයා තමයි මේ ඉල්ලන දේ දීලා මේ ළමයා නරක කරලා තියෙන්නේ. ආ. අද ක්ලාස් යන්නේ නැහැ කිව්වේ. මට ඔන් නිසාම යනවා. ඇත්තට මේ කෙල්ලට කාගේ නපුරුකම පිටලද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ පෙන්ච අපිට ට්‍රිප් එක ගන්න වෙන්නේ නැහැ. හරි හරි. චුට්ටක් ඉවසලා ඉන්නකෝ. මං අම්මව ෂේප් කරලා කොහොම හරි සල්ලි ඉල්ල ගන්න බලන්න. පෙන්චි මාත් මේ දවස්වල යන රිම් එකෙන් වැඩිද මටත් එක පොඩි දඩයක් දාගන්න. මං රුපියල් 3000ක් ඉල්ලුවා.
තාත්තා තේ මේ දවස්වල සල්ලි නැ මොකද මේ මල්ලිට හරි වියදම් අනේ ආ මල්ලි මේ මං ඔයාලට පොඩි දෙයක් කියන්නම් හැබැයි කේලම් කියනවා කියලා කියන්න බෑ ප්‍රොමිස් ප්‍රොමිස් මොකද්ද ඔයගලගේ මල්ලි කැම්පස් එකේ කැලක් සෙට් කරගෙන දැන් ඒකෙත් එක්කමලු ගාම්බිම හැබැයි තින් කලම්බු වල පොෂ් කැලක්ලු නෑ කවුද ඔයාට කිව්වේ මන් දන්නවා නෑ නෑ අපේ ගර්ල් පැත්තේ මම හඳ බොක්ක්ක් ඉන්නවා කැම්පස් එකේ මෑස් තෑමට නිවුස් එක දුන්නා ඇයි අයියෝ විනාසයි මොකද අද නම් විනාසයි මංගලික නැන්දා දැන් අපේ අම්මට ගිහලා එක දෙක කරලා කියයි ඇන්චි වා පොඩි ළමයෙක් නෙවෙයිනේ කොහොම ලව් කරන්න බෑ එන වෙනම Hi. Hmm? Yeah. Hi, Opianchi. Hi. Pa. Opa dupa. Yana vada. Ayyo, Ippa, mihi induku. Ippa ni. Mamme, gena kiyanna hitagena awa neme sisira mahatteyo. E kaale lokuraalaame apita karapu udaw apita amatha karanna bae ne. E nisa me paulata haaniyak wenawa mata balan inna bae. ඒ පිරිමි දරුවා ඉච්චර වැදගත් පවුලක ළමෙක් නෙමෙයිලු. අන්න ඒක නිසාම තමයි මම මේ කියලා යන්න ආවේ. එහෙනම් සිතර මහත්තයෝ මං ගිහලා එන්නම්. බොහොම ස්තුතියි වංගලික පණිවිඩය දුන්නට. හරි හමාර රස්සාවක් තියෙනවා නම් කමක් නැහැ. අනිතක මොකද්ද මේ තරම් තියෙන හදිස්සිය? තාම අවුරුදු 22යි. අපේම ක්ලාස් යනවා කියලා ඕක තමයි කරගෙන තියෙන හපංකම. තාත්තලාට මගේ වැරදි විතරයි පේන්නේ. මල්ලි ගොළඹ කෙල්ලෙක් එක හැමදාම රවුම් ගන්නවා. ඒව පේන්නේ නැහැ. ඒව හොඳයි. ලොකු මේ මාත් එක්ක එකට එක ගියාගෙන කට ගහගෙන එන්න පහ. මල්ලි කොල්ලෙක්. ඔයා කෙල්ලෙක්. මේක මාර නීතියක් නේ. කෙල්ලන්ට එක නීතියක්, කොල්ලන්ට තව නීතියක්. අම්මයි තාත්තා එකක් මතක තියාගන්න. කවදාද දවසක මම යනවනම් යන්නේ. මේ සතුන් එක විතරයි. මොකදම්මා මොකද්ද මේ කොළඹ ගෑන්වාමේක් එක්ක තියෙනවයි කියන සම්බන්ධය කවුද අම්මට කිව්වේ? කාරණාව ඇත්තනම් කවුරු කිව්වම මොකෝ? ඔව් කැම්පස් එක ගෑන්ලාමේක් දෙමව්පිය අම්මයි විතරයි ඉන්නේ අම්මා තාත්තා මැරිලාද? තාත්තා අවුරුදු 10කට කලින් එළව දාලා ගිහිල්ලා ඒකත් එහෙමද? Thank you. Thank you. මේ අපේ FIR එක ගැන අපේ අම්මට කවුද කියලා? ඉතින් ඔයාට ගෙදරින් බැන්නද? නෑ මොකද කිව්වේ නෑ. හැබැයි අම්මා ඇහුවා. හැබැයි ඉතින් තාත්තා දන්නවද කියලා මන් දන්නේ නෑ. තාත්තා දැනගත්තොත් අපේ සම්බන්ධයට විරුද්ධ වේද කසුන්? බය වෙන්න එපා. අපේ නදයකට මුණ දෙමු. අපච්චි. 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 සිසිලා. अपची
කිරික හට ගන්න. ලැම්බට් මාත් වැඩේ කළා දෙයිද? කරයි. කරලා දී බං. මිනිහා මේ හිටියා වගේ හිඟන්නේක් නෙවෙයි දැන්. ඔහොන මිනිහට උදව්වක් කරන මිනිහ තමයි ලැම්බට් මහත්තයා. මං කිව්වට කෝල් එකක් කරන් බලමුකෝ. හෙලෝ. ආ ලැම්බට් මහත්තයා. ලැම්බට් මහත්තයා මතකද අපේ अनिवार्यं हेलो अने सिसिर अपे दुआ मगद अपे दुआ र कोल्ला तक पल लगे ल ये उमा पुतले से दे लगे ल अंदा कोमद रटे लोके मिनिसुट मुन देने එකෝ පැල යන එකේ අපේ ඇස් දෙකට බේන්න නැතුව ඕන දානක බලයන් මේ ගමේ එකෙක් එක ගියේ රස්ති අදු කාලෙක මුදල මතක තියාගන්න බියු දෙමව්පිය ඕනේ නැහැ කියලා දමල ගහලා ගියේ එකෙක් මේ හතර මායිමේ පස් පාගන්න ඕනේ නැහැ හතර මායිමේ පස් පාගන්න ඕනේ නැහැ එක මතක තියාගන්න मामे मामे अब कहीं ना लोके ना हाँ मे नंदा मत अकरा किया ना हाँ मात काव्य अट किया ना क्या अंत कोई तरंग आदरिंग दादीय मानसिंग कपड़ा द मुंगा 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 अति दली करे आपी आपी मे वाके मदावी उत्ते के आई दिखे रमुं කවදාද හිටියේ මෙමෙ යයි කියලා මුන් මේ සිසිර දරුවෝ අපි ගැන එහෙම හිතන්නේ නැහැ දැන් ඉතින් පුළුවන් තරම් ඉක්මනට ওই දෙන්නගේ වෙඩින් එක ඉවරයක් කරගන්න බලන්න ජොබ් එකට ගිය ගමන් වෙඩින් එකක් ගමු කියන්නේ කොහොමද මමි වෙඩින් එක ටිකක් පහු වෙලා ගත්තට කමක් නැහැ රෙජිස්ට්‍රේෂන් එකවත් කරලා දාන්න ඕන කියලා කියන්න ඔයා දන්නේ නැහැ කොල්ලගේ හැටි ඔය ඔෆිස් එකේ ඉන්න කවුරුරි කෙල්ලෙක් එක පැටලුණා. ඔයාට ඉතින් උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ. කසුන් එහෙම කෙනෙක් නෙවෙයි. ඔයා දන්නේ ඉටි කෙඩිය. මං කී විදිහට වැඩ කරනවා. මේ සිසිර
පුතා යාළුවලා ඉන්න ළමයාගේ ගෙදරින් වෙඩින් එක ඉක්මන් කරන්න කියලා හදිසි කරනවලු. මොකද ওই තරම් තියෙන හදිසිය? කොල්ල ජොබ් එකට ගිහලා තාම මාස පහක්වත් උනේ නැහැ. අපි කිව්වට බෑනේ. කෙල්ලෙක් ගෙදර ඉන්නකොට දෙමව්පියන්ට තියෙන ගින්දර පේන්නේ නැතේ. අපි අපේ කෙල්ල ගැන හොයලා බැලුවේ නැහැ. ඉක්මන් තීරණයකුත් තරම් ගෙදර ලුත් යන්න ගියා. ගියා. දීගයන්ට වයසකට දීග ගියේ. අපේ කාලේ නම් වයස හරි ගියත් තීර යුතුයකම් ගැන හිතලා ඊට පස්සේ තමයි කසාදයක් ගැන හිතුවේ. ඒකට දැන් කාලේ හැදෙන්නේ උන්. අනේ සිසිර මේ දුවත් හිතුවක් කාර්ය තීරණයක් ගත්ත එකේ අපි පුතා කටියුත් ඉක්මන් කරලා දාමු. කොයි අම්මද අකමැති තමන්ගේ දරුවා පෝරුවක නැක්කලා ලස්සනට පිළිවෙලට කසාදයක් කරගන්නවා බලන්න. මිස්ටර් කසුන් ආව් ආව් ජොබ් එකට ඇවිල්ලා අවුරුද්දක් ගියේ නැහැ කොල්ලා මනමාලෙක් වෙන්න යන්නේ. දැමම නෙමෙයි තව මාස 3ක් විතර තියෙනවා. අපිට ග්‍රෑන්ඩ් පාටි එකක් ඕනේ. හරි හරි ඒවයි වෙලාවට දෙන්න. මොකේද වෙදින්නේ ගන්නෙ? හිල්ටන්, ගලදාරි, ගෝල්ෆිස්. අනේ නේ මේ එච්චර ලොකු තැන්වල ගන්න සල්ලි නෑ. අපි හරි දුප්පත් මිනිස්සුනේ. එහෙම කියලා වෙදින් එක පොඩියට එම ගන්න ලෑස්ති කරගන්න එපා. මං කොහොමද මගේ කසින්ස්ලට මූණ දෙන්නේ? අනිත් එක මට ඉන්නේ ඔයා විතරයිනේ. ඒ වුණාට මමී වෙඩින් එක කරන්න ඕනේ බ්‍රයිඩ් ගේ පැත්තේ ඉන්නේ. එහෙමයි කියලා බ්‍රයිඩ් ගේ පැත්තේ මේ වියදම් ඔක්කොම දරන්න ඕනේ කියලා නියමයක් නැහනේ. කසුල්ලගේ තාත්තට කියන්න. ඊටවක් හරි විකුල්ල මේකට ලෑස්ති වෙන්න කියලා. මම කිව්වා මමී. එයාලා මොන හරි කරයි. මමී බය වෙන්න නැතුව ඉන්නකෝ. සීසී මාත්‍යා. ඔන්න සීසී මාත්‍යාගේ ලෝන් එක ඇප්‍රූව් වුණා. ආ. පෙන්ෂන් යන්නත් කිට්ටු නිසා මං හිතන්නේ ලෝන් එකට රුකාන කැපේ මොනවා කරන්නද සාලිය පුතාගේ වෙඩිදේකට සල්ලිත් එපැයි පෙන්ෂන් එකිනුත් අඩු වෙන විදියට තමයි ලෝන් එක පාස් වෙලා තියෙන්නේ බොහොම ස්තුතියි කරපු උදව්වට ඕක මොකද්ද සීසි මහත්තයා කොච්චර අපිට උදව් කරලා තියෙනවද එහෙනම් ගිහින් ආජීවි නැන්දා කිසි දෙයකට බය වෙන්න එපා. කාවේ නංගේ මම ඇස් දෙක වගේ ආදරෙන් බලා ගන්නවා. මේ අපිට ඉතින් ආදරේ නාමින් ඔය ටච් මහල නම් මරණ හදන්න බැරි වෙයි. ඒත් අපි ආදරෙන් හදනවා ළමයි දුසිමක්. ඒ තරම් අපි ආදරෙන් ඉන්නේ මේ අම්මේ මේ නැන් අම්මේ ආපහු මොකටද දෙකට ගත්තේ? එළවල දාන්න නැතු. මොනේ හිතකින් එහෙම කරන්නද? මොනදේ වුණත් ඒ අපේ දරුවෙක්. අත දරුවෙකුත් වඩාගෙන මගේ පපුව හොස් ගාලා පත්තු වුණා. ඔය ආවේ අපිට තියන ආදරේකට නෙමෙයි. පුළුවන් දෙයක් අඩා වඩාගෙන යන්න. එතන දරුවෝ දුක් විඳින දෙමව්පිය කොහොමද හක බලාගෙන ඉන්නේ? දෙමව්පියන්ට ගිනි ගෙඩි දෙන ඔය වගේ දරුවෝ මොකටද? පුතාගේ වෙඩින් එක ආරංචි වෙලාද කොහෙද? මගෙන් ඊගෙනත් ඇහුවා. වෙඩින් එකට ආවොත් ඔයා අනම්මනම් කියන්න යන්න එපා හොඳේ.
අනිත් එක දුව පේන්න නැති කොට අනිත් අය හයි දුව කෝකෝ කියලා. වෙඩින් එකට ආවට කමන්නේ. අර රස්සියා දුකාරයට එන්න එපයි කියන්නේ. අදැඟට හරි නැති නිසා උදේ ඉව්වේ නැහැ. තාත්තත් කැන්ටින් එකෙන් කන්නම් කිව්වා. කෝ දෙන්නකෝ දෙන්න අම්මේ මං කරන්න දෙන්න. මගුල් ගෙදර වැඩි කරන් ලස්සන්ට කෙරුණා නේද අම්මේ. කසාද බැන්දර පස්සේ මල්ලි දිගට මෙහෙත පදිංචි වෙන්නේ. ඒකාදකින් මෙච්චර දුර මොකට එනවද? නුගේ ගොඩ කියන කොළඹට කොච්චර ළඟද? මාල්ලිට නම් ඉතින් වරදක් උනේ නැහැ. ලස්සන ගේ පොඩ්ඩකුත් එක්ක සොනාලිව කසාද බැඳගත්තනේ. මොකෝ ඉතින් සොනාලිට වෙන සහෝදරයෝ ඉන්නවා කියලා? අම්මේ මේ අම්මේ දැන් මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් එහෙම එකලාසයක් කරලා දැම්මොත් නරකද? මේ ගෙවල් දොරවල් වල මොනාද එකලාස කරන්න තියෙන්නේ? නෑ ඉතින් මං කිව්වේ මාලිට නරකක් උනේ නැහැනේ. මේ ගේ ඉඩමයි මගේ නම ලීලා දැම්ම නම් ඉවරයිනේ අම්මේ. මොකද්ද ඒ කතාවේ තේරුම? මල්ලි දිගුමද උඹේ නමට ගෙලියන්නේ? ඔක්කොම යාට තමයි. අයි මං අම්මලගේ දරුවෙ නෙවෙයිද? මටත් මේවා අයිතියක් තියෙනවා. තාත්තා ඉස්සර අපිට අයිතිවාසිකම් කතා කරන්න ගියා නම් අහගන්නවා හොඳවයින් දෙකක්. අපේ මොලේ දැලි ගාලා දැන් එනවා මෙතන අයිතිවාසිකම් කතා කරන්න. හරි ඉතින්. ඒවා අම්මලාගේ යුතුකන්නේ. මදයි දරුව දෙන්නේ කදලා අපි දෙන්නට වෙලා තියෙන්නේ හූල්ල හූල්ල ඉන්න. වැඩට යන්න ලේසි නිසා පුතායෙන් අතර වෙන්න ඇති. අනේ නිකයි ඉන්න. මොකද මේ ඉඳලා මිනිස්සු රස්සාවට යන්නේ නැද්ද කොළඹ? අවුරුදු 30ක් මම රස්සාවට ගියේ මේ ඉඳලා නෙමෙයිද? මං ඔයාට කියන්න කියලාමයි හිටියේ. මේකේ පුතාට ලියලා පහල ඉඩම දුවට ලියලා දාමු. මේ කෙරෙන්න ඕන වැඩ මම වෙලාවට කරන්නම්. කොහොමදත් මට මේ දෙන්න ගැන විශ්වාසයක් නැහැ. දින දෙකක් දෙන්න ඕනේ පරාල භුක්තිය තියාගෙන. නැත්තම් අපි දෙන්නට වෙන්නේ මහපාරට බහින්න. පියුමි හරිම සංවේදී කෙනෙක්. එයාගේ හිතට දුකක් වේදනාවක් දැනෙන එක මටත් ලොකු වේදනාවක්. ඇත්තටම දරුව හැමදාම ළමා කාලෙම හිටියා නම් කොයිතරම් දෙයක්ද. අපිත් ඒ කාලෙ මොනතරම් සුන්දර විදියට කාලෙ ගත කළාද.
මේ ත්‍රිවිල් වලට දෙන සල්ලි ඔයාට පුළුවන් නේ පුතා ලෝන් එකක් ඇප්ලයි කරලා ලීස් කරලා හරි වාහනයක් ගන්න දැමම ලෝන් එකට යන අමාරු යාන්ටි මොකද තාම ජොබ් එකට ගිහිල්ලා තවුරුද්දයිනේ ඉතින් ඔයාලගේ තාත්තගේ සල්ලි ටිකක් ඉල්ල ගන්නකෝ අනිත් එක මේ ඔයාට තියෙන ස්ටේටස් වලට ඔයා වාහනයකින් වැඩට යන්න ඕනේ හෙටානිද කසුන්ගේ තාත්තා පෙන්ෂන් යනවලු. ඒ යනකොට හොඳ ගැටිවිටි එකක් හම්බෙනවලු. කොමාරි මාමිණිය වන්දලා සල්ලි ටිකක් අඩාගෙන වාහනයක් ගන්න බලනවා. අපි කතාවක් අහලා තියෙනවා. ප්‍රියන්ගෙන් වෙන්නේ මුදුකක්, අප්‍රියන් හා එක්වීම දුකක් කියලා. ඒ වගේ අපේ ආදරණීය මිත්‍රා සිසිර අද අපෙන් විශ්‍රාම ගන්නවා. ඉතින් අපිට ලොකු පාඩුවක් අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ
එතුමාට තව වසර 3ක කාලයක් සේවය කරන්න පුළුවන්කම තියෙද්දි තව කෙනෙකුට අවස්ථාවක් දෙන්න හිතාගෙන මේ මනුස්සකම් ගැන මං මුකුත් විස්තර කරන්න අවශ්‍ය නැහැ. අවසාන වශයෙන් එතුමාගේ විශ්‍රාම සුවය බොහොම සාර්ථකව හරි 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 ඇත්තටම මට මාන්සි මට විතරක් නෙවෙයි මගේ වයිෆ්ටත් මරි කරපු දවසේ ඉඳලා අද වෙනකම්ම උදේ පාන්දර නැගිටලා කෑම හදලා දීලා මුළු ජීවිත කාලයම කැප කරලා මට වගේම මගේ වයිෆ්ටත් මහන්සි රිටයර් වෙලා ඉතින් මම කල්පනා කරන්න ගෙදර ගිහිල්ලා දවල් වෙනකන් නිදාගන්න වයිෆ් එක ටිකක් විවේකීව කතා කරන්න ඒ ඔක්කොටමත් වඩා අපේ දරුමුණු බුරෝ එක්ක විනෝදෙන් කල් ගත කරන්න තමයි ඒ වගේම මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ හැමෝටම මෙච්චර කාලයක් මාත් එක්ක සහයෝගයෙන් වැඩ කරලා උදව් උපදව් කළාට ප්‍රශ්නේ ඒක නෙමෙයි. සිසිර දැන් ඔබ ගිහිල්ලා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකුත් නැහැ. ටික කාලයක් කොහොම ඉඳලා බලනවා. ගැටිවිටි එක ඔය බැංකුවට දාලා පොලි ආවම පොලියෙන් මුණාරි කරගන්න. ඕක තමයි ඉතින්. ලෝන් එක හම්බුන නිසා ඔක්කොම කැපිලානේ. කැපිලානේ හම්බෙන්නේ. පෙන්ෂන් එක හම්බෙන්නේ කැපිලා. කැපිලා. දැන් 18 ප්‍රථම ප්‍රේමය නැති වෙච්ච හින්දා බඳින්නෙම නැද්ද? උඹ කතාවක් අහන්න සිසිර. තමන්ගේ ප්‍රථම ප්‍රේමය බිඳුනට පස්සේ කාට කොහේ ආදරේ කරත් හදවතට ගානක් නැහැ කියලා. ඊට පස්සේ මට එහෙම හිතට දැනෙන කෙනෙක් හිතට ආවේ නැහැ සිසිර. හරි හරි. දැන් මගේ ප්‍රශ්න වැඩක් නැහැ. උඹේ පුතාගේ ප්‍රශ්න මොකද්ද කියලා කියපන්කෝ දැන්. කතා කරලා වැඩක් නැහැ ජයන්ත. එයා බෙන්දට පස්සේ ඒ ගෙදරමයි ඉන්නේ. මුල් දවස්වල නම් මාසෙකට සැරයක් විතර ඇවිල්ලා ගියා. දැන් මාස ගානකින් පැත්ත බලාදි නැහැ. යා. සිසිර. හා. පුතා කෝල් කරා. මොකද කියන්නේ? ප්‍රොමෝෂන් එකක් හම්බ වෙලාලු. හා? පුතාගේ තත්ත්වෙ හැටියට දැන් වාහනයක් නැතුව බැරිලු. ඔයාගෙන් සල්ලි ටිකක් ඉල්ලලා දෙන්නලු වාහනයක් ගන්න. ඉතින් ඔයා කිව්වද මගේව සල්ලි දිනව කියලා? පිස්සු දනේ මං කිව්වේ නෑ. ආරංචි වෙලා ඇතින් ඉතින් ඔයාට හම්බෙච්ච ග්‍රැටිවිටි එක ගන්න. ආ මේ සොනාලි අපි ඉක්මනට ගිහලා අම්මලා බලලෙමුද මේ අපි වෙන දවසක හොරණ ගිහිල්ලා එමුද කසොන් අපේ මමි එයාගේ කසින් කෙනෙක් ඊතර ලන්ච් වලට එනවා කියලා පොරොන්දු වෙලානේ ඒකත් එහෙමද Surprise! Ryan, what
මට සර්ප්‍රයිස්. සොනාලි බලන්නකො කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කොහමද ආන්ටි සැපසනීපේම? ඉස්සෙල්ල කියන්නේ ඔයා කවද්ද ආවේ? Thank you. දැන් ඇවිල්ලා දවස් දෙකක් විතර වෙනවා. 2 weeks වලට ආවේ. හදිස්සියෙම ආවේ ආන්ටි. හා නේ රයන් අයියා. වව්. ඔයා දැන් අම්මා කෙනෙකුත් වෙලා. Very bad ආන්ටි. මං ඔගලා එක්ක තරහයි. මොකද සොනාලිව මැරි කරන්න මං ගොඩාක් හොප්ස් තියාගෙන හිටියේ. But anyway කමක් නැහැ. මං ඔයාට සුබ පතනවා. දැන් ඔය කතා කළ වැඩක් නැහැ. එන්නකෝ ඇතුළට එන්න. මේ තාත්තා ඉන්නවද දන්නේ නැහැ. ඉතින් හිටියට කමන්නේ මං කෙනෙක් ඉදිරියට වැඩේ කරනවා. මේ දේවාලේ කපුවට පිස්සු දෙන්න තෑ පළතුරු ටික හොයාගත්ත. කම කන්න එපා ෂේප් එකේ කතා කරනවා. යන්. අම්මේ. අම්මේ. ආ. මං බැලුව කවුද කියලා. ආම්මේ පළතුරු ටිකක් මෙච්චර පළතුරු ගොඩක් මොකටද ගෙනාවද ඒකට කමන්නෑ නැන්දේ ඔය තෙල් අමාරු සීනි අමාරු හන්දිපත්ත අමාරු ඇයි ඔය අරසස් අමාරු දක්වා ෆ්‍රුට්ස් හොඳයි නැන්දට කැමති නම් ඔක මිරිකලා ජූස් බොන්න පුළුවන් එහෙම නැත්නම් කෑලි කපලා සලාඩ් කන්නත් පුළුවන් කෝකටත් ලේසි වෙන්න අපි කපාගෙන මාවා නේද අනේ මෙච්චර පළතුරු ගොඩක් ගේන මොකට විඳන් කරාද ඕක මොකද්ද නැන්දේ කාවේ නංගේ වෙනුවෙන් මම මගේ හදවත දුන්නා. නැන්දයි මාමා ඉල්ලුවොත් මම මගේ පණ උනත් දෙනවා. මෙයා මෙහෙම පිටින් පෙරුණට හරිම අහිංසකයි අම්මේ. හා පැටි එක්කත්. ඔයලා මෙයා දැන් හැමදාම ත්‍රිවිධ රස්සාව කරන්නද බලාපොරොත්තු වෙන්නේ? හබෝ නෑ නැන්දි. මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්නේ මිඩ්ලි ඉස් වල. මං හිතන් ඉන්නේ එහේ රටේ ඉඳගෙන හැල්ලා මේ ෆුඩ් සිටි වලට දාන්න. මාසෙල් ලොග් ගන්නක් හොයන්නත් පුළුවන්. නේද අනේ? ඒත් ඉතින් මේ අනේ ඔව් අම්මේ. කෝක කරන්නත් ඉතින් මේ සාලි ටිකක් අතේ තියෙන්නේ පෙයි. යා 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 මේ තමුසේ ඉන්නවා. මං කතා කරන්නම් හරිද? දැන් ඒ පරණ දේවල් ගැන කතා කරලා තේරුමක් නැහැනේ මමි. වෙන්න ඕන දේවල් වෙලා ඉවරයිනේ. වෙලා ඉවරයි තමයි. ඔය අයිතිං හදිස්සි වෙලා කසුන්න හොයාගත්තනේ. ෂයන්ව කසාද බැඳනම්. මේ වෙනකොට ඉංග්ලන්ඩ් වලට වෙලා සැපවත් ලයිෆ් එකක් නේ ගත කරන්නේ. දැන් රයන්ට හොඳට සල්ලි. සල්ලි කියන්නේ ජීවිතේම නෙවෙයිනේ මමි. අනිත් එක රයන් අය මට වැඩිය කොච්චර නම් වැඩිමල්ද? මතක නැද්ද? එයා ඉස්සර ගත කරේ හරි සෙල්ලක්කාර ජීවිතයක් නේ. මං දැනුවත් තමයාට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා කීයක් නම් හිටියද? ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා මොන තරම් හිටියත් එයා කසාද බැඳින හිතාගෙන හිටිය ඔයාව. මට නම් හිතෙන්නේ අපි වාසනාවට පයින් ගැහුවා කියලා. අනේ වන්දනේ ඔබ මෙතනට එලා ඉන්නවා. අතුල්ටල තේග බියංගෝ. හම්බෝ. මොනද හන්නේ? මේ ගහයට කොයිතරම් සනීපද බං. ගේ ඇතුලේ වැඩි රස්නේ. මොනවද බං මේ? ෆයිල් වගේ මොනවද? අර අර පල්ලෙයා ඉදම. හ්ම්. දුවගේ නමට ලියලා මේ නගන. මාත් මේ ගේ කුලියට දෙන්න කියලා හිතාගෙන ඉන්නේ. අපේ නංගිගේ මහත්තයත් රටනේ. එයා පොඩි එකත් එක්ක ඉන්නේ. මට එයා වෙලා නතර වෙන්න කිව්වා. හැමදාම ඉතින් කඩ කැම් කකා ඉන්නත් බෑනේ. ඈ කසුන් පොඩ්ඩක් මගේ කාමරේට එනවද? එක්ස්කියුස් මී සර්. ආ එන්න කසුන්. සර් මට කතා කළේ කන්ග්‍රැචුලේෂන් කසුන්. ඔයාට කියන ගුඩ් නිවුස් එකක් තියෙනවා. කියන සර්. මේ පාර ස්කෝලර්ෂිප්ස් වලට ඔයාගේ නමත් යෝජනා වෙලා තියෙනවා. ඉංග්ලන්ඩ් වල අවුරුද්දක්. Thank you sir. යනවනම් next month විතර යන්න වෙයි. හැබැයි කසුන් allowances තියෙන ඔයාට විතරයි. Come on sir. Thank you very much sir මේ නිවුස් එක දුන්නට. Wish you all the best කසුන්. Thank you. Thank you.
අකේ මේ මං කතා කරේ ලොකු වමනාවක් මට ලොකු හදිස්සියකට සල්ලිටයක් ඕනේ මං හිතාගෙන ඉන්නේ තාත්තට කියලා මහා ගෙදර මගේ නමට ලියාගෙන බැංකු ලෝන් එකක් ගන්න කියලා එහෙම කොහොමද කරන්නේ මහා ගෙදර මටත් ඇයි තියෙන්නේ දැන් ඔයාට ඇයි තියෙන්නේ කොහොමද තාත්තා එක මට ලියන්න හිටියි අනික ඔයාට ඉඩම් කියලා දුන්නනේ අනේ මේ ඒක මොකද්ද ඒක විකුණලා තමයි මේ ඉන්න ගේ පොට හදාගත්තේ හරි 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 මේ දැන් මං කියන එක අහගන්නකෝ ගෙදර මගේ නමට ලිව්වට පස්සේ ගේ උකස් කරලා මම ගන්නවා බැංකු ලෝන් එකක් හරිද හැබැයි ඒකට ඔයා විරුද්ධ වෙන්න බෑ ඊට පස්සේ ඒ ගන්න ලෝන් එකෙන් හතර එකක් මම ඔයාට දෙන්නම් තේරුණාද හැබැයි පොරොන්දුව ඒ විදිහටම තියෙන්න ඕනේ හැබැයි මේ ලෝන් එක කීයද ගන්න කියලා අම්මට තාත්තට කියන්න බෑ මං දෙනවා හොඳයි කවදා හරි ගියේ එයාටම අයිති වෙන්න ගියේ කේ මටත් ගානක් හම්බ වෙන එක කොයිතරම් දෙයක් මේ ගමනේ අන ලැබුණොත් නම් ලොකු දෙයක් අම්මේ මොකද ගිහිල්ලා ආවට පස්සේ උසස් වීමක් එක්කම පඩිත් වැඩි වෙනවා මං තාත්තගෙන් අහලා බලන්න ඒත් මට විශ්වාසයක් නෑ තාත්තා මේකට කැමති වෙයි කියලා පුතාම තාත්තගෙන් අහලා බලන්නකෝ පරක් වෙන බෑනේ අම්මේ අම්මම තාත්තට කියන්න කාර් එක ගත සල්ලි ඔක්කොම එකවර දෙන්නම් කියලා කසුන් අපි එන යන්ද ටිකක් ඉඳලා ගියෝ තාත්තා දැන් එනවත් ඇති පුතාලට මෙව් යන්න කියලා මොන හරි ගේන්න කි අපි ආයෙන්නම්කෝ කැම කාලා යන්න තෙරුවන් සර්ණ හරි අපූරී පුතාලියගේ කතාව එතකොට එයා කියන්නේ මේගේ බැංකුවට තියලා එයාට එංගලන්තයට යන්න සල්ලි දෙන්න කියලා කවදා හරි මේක පුතාට ලියලා දෙන්න හැබැයි එයාට කැමති දෙයක් කරගත්තාද අපි මේක ලියලා දෙමු අනිත් එක ළමයාගේ දියුණුවට යන ගමනක්නේ අනේ මේ මගේ යකෞසරේතු ඉන්නවා එයා බේරෙන ඉඩම් එහෙම වෙන්නේ නැහැ සිසිර පුතා ගිහිලා ආපුකම බේරලා දෙනවා කියලා පොරොන්දු වුණා. අනේ යාගේ පොරොන්දු. කාර් එක අරගන්න ලෝන් එකක් අරගෙන මගේ සල්ලි මාස 3න් දෙනවා කිව්වා. දැන් අවුරුද්දකටත් වැඩි. ලෝන් එකක් නැහැ සල්ලිත් නැහැ කතාවකුත් නැහැ. තාත්තලා පුතාලා ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ. මගේ සැනසීම නැති එකයි මට තියෙන ප්‍රශ්නේ. अम्मे අනේ උඹලගේ ජීවිත ගේ හදලා ඉවරද
තව කොහෙද? හේකත් බාගෙට. තව තියෙනවා හදාගන්න. කොහෙද ඉතින්? දීපු ඉඩම ගේ හදාගත්තේ නෑනේ. පාරයිනක ඉන්න ඕනේ කියලා ඉඩම විකුණ ගත්තා. ඉඩම සල්ලි ඉවරද? ඒක ඉතින් මහ ගාණක් වටිනේ. මොකෝ නැත්තේ? උඹලට හදිස්සි වෙලා සොච්චං ගානකට විකුණ ගත්තට ඒක හොඳ ගාණක් වටිනවා. ඔව් ඔව් වටිනවා වටිනවා. ඒ අම්මලාට. මහගෙදර බැංකුවට තියලා ඒ සල්ලි අරගෙන මල්ලි මල්ලිගේ ගෑණි නැන්දාම්මයි මුළු පවුලම රටරාජ්‍යවලල යවුවා. අපිට තමයි ති මුකුත් නැත්තේ. මයි යනවා. පොඩි එකා බඩගින්න ඇත. प्रसिद्ध वेन्देशिये මොකද කරන්නේ කියලා පුතන්ඩියාගේ මහා ගන්නවා වැඩක් නැහැ දැන් පණවිඩ කීයක් යවුවද නිකමටවත් කෝල් එකක් දුන්නද මදයි දරුව 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 කියලා තියෙන සේසතම දුන්නා හිටානිද්ද මේකේතර බැංකුවට සින්න වුණාම අපිට මහපාර තමයි सोनाली सोनाली मैं कासुन के फोन नगेटे कॉल लगा हेलो हेलो पुता नेत्त आ कासुन के अम्मा द मैं पुता पोड़ा केली एट गेला फोन नगेटे तेला गेला पुता आओ मैं किए नौ द किधर टे कॉल लगा देंड कीला मुकाखरी हादिसियाद पुता टे किया अंडा किधर संबंध वा අවසාන නිවේදනයේ දන්වල බැංකුවෙන් ලියුමක් ආවා කියලා. හරි හරි. මං කියන්න. කවුද අම්මා? මේ කසුන්ට කෝල් එක ආවේ. කවුද දන්නේ? පස්සේ ගන්නම් කිව්වා. මිස්ටර් කසුන් එක නෑක හම්බෙන්න පුළුවන්ද? චුට්ටක් අතනින් වාඩි වෙලා ඉන්න. කවුරු ආව කියලාද කියන්න ඕනේ? තාත්තාව කියන්නේ. හරි. Hello. මිස්ටර් කසුන්, ඔයා හම්බ වෙන්න තාත්තා ඇවිල්ලා. තාත්තා? ෂුවර් එකටම ගෙදර බේර ගන්න ප්‍රශ්නෙට වෙන්නේ නැති. මං දැන් මොකද කරන්නේ? මොකද පණි විඩයක් එහෙම තියෙනවද? නෑ කමක් නෑ. බොහොම ස්තුතියි.
tanu veli maliga veli paulu pamiral viya සීමාවටත් වැඩිය සහනයක් බැංකුවෙන් ඕගොල්ලන්ට දුන්නා. අපි ගිහිල්ලෙන්න. මිස්ටර් කසුන් අපි ගිහිල්ලෙන්න. හරි. මිස් පොඩ්ඩක් මෙහාට එන්න. මල්ලි. හොඳයි. ඔය දෙන්න පොලිසියට ඇවිල්ලා ලිඛිතව ලියවිල්ලක් අපිට ලබා දෙන්න ඕනේ. අම්මයි තාත්තයි හොඳින් බලා ගන්නවා කියලා. ඒක නොසලකා හැරලා දෙමව්පියෝ අපිට පැමිණිලා කළොත් එහෙම හදිස්සිය අපට වෙන ඕගොල්ලන්ට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න තේරුණාද මේ මේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ අපි පුළුවන් විදිහට අම්මයි තාත්තයි බලාගමු මේ මගේ ගෙදර තියෙන කාමර දෙකයි සමහර දවස්වල සඳුන්ගේ අම්මයි තාත්තත් එහැවිල නවතිනවානේ. ඉතින් එහෙම කියලා කොහමද? ඔයත් අම්මයි තාත්තා ගැන බලන්න ඕනේනේ. අනික මම gedara විකුණලා ඒ ගත්ත සල්ලි වලින් ගානක් වට දුන්නනේ. අනික මේ gedara බඩු මුට්ටු ටිකක් තෝවානේ අරගෙන යන්නේ. අනේ මී. මේ පරණ බඩු මොකටද අනේ මට? මං ඔක්කොම විකුණලා දානවා. හරි. මෙහෙම කරමුකෝ. සතියක් අම්මයි තාත්තයි ඔයා ළඟ තියාගන්න. ඊළඟ සතියේ මම තියාගන්න. මාරුවේ මාරුවට අම්මයි තාත්තයිම බලාගමු. මොකද කියන්නේ? තාත්තේ අපි අපේ ගෙදර යමු.
අක්ක බඩු ටිකේට අරගෙන යයි. අනේ ඔව් තාත්තේ. අම්මටයි තාත්තටයි කවුරු නැතත් මායි මල්ලි ඉන්නවනේ. තාත්තලා බය වෙන්න එපා. අපි ඔයාලව බලා ගන්න. මේ අපි යමුනේ තාත්තේ. කාමරේට එන්න එන්න. එන්න. මේ අපේ ස්ටෝර් රූම් එක. මේක අස් කරලා දෙන්න. එතකන් අම්මලා මේක ඉන්නකෝ. නෑ දුව අපිට අස් කරගන්න පුළුවන්. හරි මේ මං දුවන ඉදිකර ලෙන්න. ආ අම්මලට පුළුවන් එළිය බාත්รูම් එක පාවිච්චි කරන්න. හරි. සිසිර මං ඔයාලට වැදලා කියන්න. දැන් කේන්ති ගන්න නැතු වෙන්න ඕනේ. අපි දැන් ඉන්නේ පිට ගෙදරක. අපිට වෙන කරන්න දෙයක් නැහැ දැන්. දරුවෝ ළඟ වැටලා ඉන්නවා රෙන්ට. දෙයන්න. කසුන්කෝ. හදිසි වැඩක් තියෙනවා කියලා ඔෆිස් එකට ගියේ. දැන් අර ජෝඩුව කොච්චර කල් මෙහි තියාගන්නවද? මේ සතියේ මෙහි ඉඳලා ඊළඟ සතියේ අක්කලෑ ගෙදර යනවා කිව්වා. මල වදයක්නේ. අපේ ෆ්‍රීඩම් එකනේ නැති වෙන්නේ. අනේ මම චුට්ටක් කටපරිස්සම් කරගෙන ඉන්නකො ප්‍රශ්න ඇති කරන්නේ නැතුව. කසුන් ලගේ තාත්තා පොලිසියට කම්ප්ලේන් කළොත් එහෙම ඒකිනුත් අමාරු වෙටෙන්නේ කසුන්. දැන් ඉතින් ඒ ජෝඩුවරත් එක්ක මං කෑම හදන්න එපයි. අනේ මේ මට නම් බෑ බත්තම් බන කුස්සියම වගේ. හරි හරි මම යන්නම්කෝ. මමි බබා බලා ගන්න. ඔය උයන පියන වැඩ ටිකර මහ ගෑන්ට බාර දෙන්න බැරිද? ළමා තැණි වගේ ඉන්නද මෙතන ඇවිල්ලා ඉන්නේ? පැදිරි වස විස වලින් තොරව සෞඛ්‍ය රැක ගැනීමට කාබනික පොහොර වෙත නැඹුරු වෙන්න ඕනේ කියලා පසු කාලයේ බොහෝ කතා බහට ලක් වුණා. ඒ නිසා තමයි කාබනික පොහොර පිළිබඳ විවිධ පරිශ්‍රණ පහුගිය කාලේ දැඩි වශයෙන් සිදු වුණේ. ඒ අනුව බයෝෆිල්ම් තාක්ෂණ යොදලා නිෂ්පාදනය කරපු නව ජෛව පොහොරක් පිළිබඳවයි අපි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. පලිපෝදනාශක හා රසායනික පොහොර අනවශ්‍ය ලෙස භාවිත කරන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක් ගනී. රසායනික පොහොර අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව මතත් අධමෙ කරන්නේ 50කට අධික මුදලක් වෙලාව කීයද කියලා බලන්නකෝ. රසායනික පොහොර අධිභාවිතයේ නෑ පුතේ මේ නින්දයල්නේ නෑ ඒකයි අපි මේ පොඩ්ඩක් ඉන්නේ. අයියෝ දැන් ওই දෙන්නට නින්දයක් නෑ කියලා ගෙදර මිනිස්සු නිදා ගන්න නැද අනික් කට්ටිය. ඔන්නකෝ ඔෆ් කරලා නිදා ගන්න. චූටි පුතා කොහොමද ඈ තාත්තේ මල්ලි කෝල් කරා තාත්තා ලෙනව කියලා ෂොක් මේක දැන් දුවට මහන්නත් පුළුවන්නේ ඈ ටී-ෂර්ට් මහල කඩවල් වලට දානවා සනයි මහන්සිත් ඇතිනේ අම්මේ අර කාමරේට යන්න ගිහලා දු මාරු කරගන්න පුතා කාලා දින්නේ තාත්තේ යන්න ආ
මම බැලුවා ඔයා උදේම කොහෙද ගියේ කියලා. පත්තරේ ගේන්න ගියා. තේක මේසු උඩ ඇති. දැන් නන්නි විලත් ඇති. මම රත් කරන් එන්න. ආ. අනේ සල්ලිය කන්නාඩි කරන්න නේද? කමක් නෑ පුතේ. පුතා දැල් නැතුවනේ කරේ. ඈ. අම්මේ අම්මේ. දැන් කොහමද පත්තරයක්වත් බලන්නේ? පෙන්ෂන් එක ගන්නකන් අතේ සල්ලිත් නෑ. පුතේ මගේ මේ කන්නඩියේ ග්ලාස් එක බිඳුණා මේක හදාගන්නත් ඕනේ මේ පෙන්ෂන් එක ගන්නකන් අතේ සල්ලිත් නැහැ අනේ තාතේ මේ මාසෙ නම් මුකුත්ම කරන්න විදියක් නැහැ ටී-ෂර්ට් මහන රෙදි ගන්න තියෙනවා ලබන මාසෙ බලමු මේ අම්මේ තවල්ට කෑම මොනාරි හදලා සඳුන්ගේ බබාගේ රෙදි වගේ අත් තිනවා හොදලා ගන්න මම ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ Take care. Bye. Mami, Venuri lage office eke vacancy ekak tiyenalu. Mata onnan job eka set karala dennan kiywa. Velawa hatiyata yanna thibuna nan hondai. Podi ekk kenawa nan mata bala ganna puluwan. Habai kema uyanne redi hodannai nan ba. Aparade kasun lage ammalawa genna ganna tiyenawa nan me kisi prashnayak na. කසනුත් අකමැති වෙන එකක් නෑ මම මේ ජොබ් එකට යනවට. හැබැයි ඉතින් කසුන්ලගේ අම්මා වොත් නම් යකා වගේ වැඩ කරනවා. කාව්‍යා. කාව්‍යා. ඇයිදත්තේ මොකද්ද අර කාමරෙන් මේ දුමක් එනවා වගේ පේන්නේ හ්ම් මොකද්ද සඳුන් මේකේ තේරුම මං ඔයාට කී සැරයක් කියලා දෙනද ඔය ජරාව මේ ගිය ඇතුලේ බොන්න එපා කියලා තාතරත් ගඳ දැනිලා යකෝ මේක මාර වැඩක් නේ එතකොට මගේ ගෙදර මට ඕන විදිහට නිදාසෙ ඉන්න අයිතියක් නැද්ද මම කාමරේ සිගරට් ටැබ්බුවම කාටවත් తీරුදා මොකද්ද? කෑ ගහන්න එපා. ඔය ඉන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඕන මල දාන කියන එකයි ඇත්තේ. මේ අපිට පවු නොදී. අද වෙනකම්ම උදේ පාන්දර නැගිටලා කෑම හදලා දීලා අපේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරලා මට වගේම මගේ වයිෆ්ටත් මහන්සි රිටයර් වෙලා ඉතින් මම කල්පනා කරන්න ගෙදර ගිහිල්ලා වයිෆ් එක ටිකක් විවේකීව කතා කරන්න අපේ දරුමුණු බුරෝ එක්ක
බොහොම විවේකීව විනෝදෙන් කල්ගත කරන්න තමයි. ඔයාට බඩගිනිත් ඇති. යම් කන්න. මං තාම උදේට තේක බීලත් නෑ බියුමි. මේ සිසර මට ඒකත් අමතකුණා නෙමේ වැඩ ඇස්සේ. දරුවන් වෙනුවෙන් හැමදේම කරමුයි කිව්වනේ. දරුවන් ගාව සතුටින් ඉන්න පුළුවන් කිව්වනේ. දැන් ඒ සතුටට මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම පියුමී මමයි දෙන්නම කිසිම සතුටකින් නෙවෙයි ඒ ගෙවල් දෙකේ හිටියේ. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. दारू ओलांग बैठला इन्नो एरेन भागन नौकर
ඔයා තමයි මේ සේරටම මුල. ලැජ්ජනේ දරුවන්ට උනත් පාචල් වෙන්න. ඔයාට වේදනාවක් නැද්ද මේ දරුවෝ කරන දේවල් වලට? මනාව උනත් මේ අපේ දරුවෝ. මට දරුවෝ බිහි කරන්න විඳ වේදනාවට වඩා වේදනාවක් දැනෙන්නේ නැහැ සිසිර. මොකද කරන්නේ මේ මං වාට එකක් කියන්නම් මට මේ දෙන්නව දිගට මෙහෙ තියාගන්න බෑ ඒ උනාට තාත්තා ගියපු විදියට මේ පැත්ත බලත ගහින් නැතිවි දැන් මොකද කරන්නේ හරි මං වැඩක් කියන්නම් ඔයා මෙහෙ එන්න ඇවිල්ලා අම්මට වැඳලා අම්මගේ සමාව අරගෙන අම්මව එහෙ එක්ක යන්න තාත්තා දිගට මෙහෙ හිටු උදේ හරි දැන් තාත්තා කැමති විදිහට අම්මා විතරක් මෙහෙට එවන්න මං තාත්තාවම කියන්නම් මේ අම්මට බැනපු නිසා මේ අම්මා මලිලා ගෙදර ගියා කියලා එතකොට හරිනේ ෂා ඒක නම් නියම අදහස අම්මා විතරක් ඉන්නොන කිසි ප්‍රශ්නයක් නැහැ හරි මේ මං දැම්ම මෙන්නම් අම්මව එක්ක යන්න හරි काव्या काव्या ओ को अम्मा अम्मा माली किधर गया मुका ताता गया ट पास से अम्मा हुंगाक वेला आंडा आंडी इंदला माई आनो माली ला किधर की लगिया මං කිව්වේ තාත්තනකන් ඉඳලා යන්න කියලා. කොහෙද? ඇහුවේ නැහැ ගියා. මම කියපු දේ ගියුමගේ හිත රිදෙන්න ඇති. ඒත් මාව මෙහෙ දාලා. මට නොකිය එයා විතරක් ගියේ ඒක නැරදී. හරි. කමක් නැහැ. දවසක් දෙක කරුණ ආපහු එවි. එයාට මං නැතුව ඉන්න බෑ. ඔන්න තාත්තේ පුතා නම් ලෑස්ති. ආ. තාත්තේ පුතා වෙන මොඩිසෝරේට දාලා මේ මෙන්න මේ තියෙන කඩවල ටිකට මේ ටී-ෂර්ට් ටික දාගෙන ඉන්න. හා. ආ තාත්තේ. ඔන්න පුතා අද ඉඳලා පුතා දිගටම මොන්ටිසෝරි යන්නේ සීයත් එක්ක එන්නේ සීයත් එක්ක චෝක් නේ පරිස්සමින් ගිහින් එන්න බයි ෂා අක්කල මල්ලී එකතු වෙලා ප්ලෑන් ගහලා කුමාරි අම්මයි තාත්තයි දෙවත්තට කරානේ තමසට මාර මොලයක් තමයි එහෙම නැතුව බෑනේ තාත්තා මෙහි ඉන්න එක මට වාසි කොහෙද ඉතින් තමුසි හිටියා කියලා මට කිසි සපෝට් එකක් නැහැනේ මට මේ හිටත් උඩින් වැඩ තිනවා ඔය තාත්තා ඉන්නේ තාත්තට පවරනවා නිකන් කකා බිබි ඉන්න එකේ පැවරුවට වරදක් නැහැනේ මේ මේක පරිස්සම් කරලා අරන් තිනවා සල්ලි ගොඩක් කොහෙන්ද? ඔන්න ඔන්න ඉතින් තමුසේ සල්ලි වල පැටිගිරිය වැඩක් නැහැ නේ. ඔක පරිස්සම් කරලා අරන් තියනවා. අවල්ට කැමති යන්න බා. හෙලෝ. දුව ඇයි තාත්තා මෙහෙ ආවේ නැත්තේ?
තාත්තට ෆෝන් එක ටිකක් දෙන්න. ආ අමේ මේ මේ අමේ තාත්ත ගෙදර නෑනේ මේ උදේම ගියා. මම හිතන්නේ මේ ඔහෙට එන්නේ නැත්තේ. ආ මෙහෙනවා කියලා දාවි. මන් තියන්න. ආහා මෙහා. හෙලෝ මොකද 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 තමයි මේ අම්මා තාත්තට කෝල් කරා හොඳ වෙලාවට තාත්තා ගෙදර හිටියේ නෑ අම්මට කෝල් කරන්න ඉඩ තියන්නේ පහලෝ තාත්තා හිටාගෙන ඉන්නේ අම්මා තරහ වෙලා ගියා කියලා මේ ඔය ෆෝන් එකට මොකක් හරි කරනවා මේ හරි හරි මං දැම්මම ලෑන්ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න එතකොට වැඩේ ඉවරනේ ආ හරි මේ මට පරක්කු වෙන වැඩට යන්න මං තියනවා ඕකේ බයි පුතේ මේක වැඩ කරන්නේ නෑනේ මට තාත්තට කතා කරන්න ඕන මකර ඇවුල තියෙනම්ම මං දැන් කෝල් කර ඇවිල්ලා හදලා දී ඊයෙනවා කියලා මුකෝ දන්නේ ආවෙ නැත්තේ අම්මා ඉතින් හොඳටම දන්නවනේ තාත්ත කුකුල් කේන්තිකාරය කියලා තාමත් මාත් එක්ක තරහින් ඇත්තේ තව දවස් දෙක තුනකින් විතරයි පියුමි ගියා ගියා මයි නිකමටවත් මට කෝල් එකක් දුන්නේ නැහැ වෙන්දට පස්සේ කවදාවත් අපි දැන් දෙකක ඉඳලා නැහැ බෝ මං කියපු දෙයට පියුමගේ හිත සෑහෙන්න රිදිලා වගේ කෝල් එකක්වත් අරගෙන බලන්න ඕන तेरुना नम उन्त अपी गेन
චිත්‍රවලට ඇන්දේ මමයි අම්මයි තාත්තයි ආච්චී සීයා ඉන්න චිත්‍රය ආ ෂෝක්නේ ඇයිසියේ මාමා ඇවිත් තාච්චි එක්කරන් ගියේ එක්කන් ගියා කවද්ද එදා සීයේ නැති වෙලාවේ මාමා කාරකෙන් ඇවිල්ලා ආච්චි එක්කන් මට කිව්වේ අම්මා තරහා වෙලා මල්ලි ළඟ ගෙදර ගියා කියලා ඈ නෑ තාත්තේ මේ හරි හරි ඉතින් ඔකට ඔය තරම් කේන්ති ගන්න දෙයක් නෑනේ කසුන් නැවිලා අම්මා එක්කන් ගියා තමයි ආ ඒකෙන් දැන් උඹලට ඕනේ අපි දෙල්ලම බලහත්කාරයෙන් දෙපැත්තට කරලා වෙන්කලා තියන්න එහෙමද තාත්තේ මොකද මේ ඉතින් අම්මා අම්මගේ පාඩුවෙ හිටපරි තාත්තා මෙහෙ ඉන්නකෝ කාවයට තේරෙන්නේ නෑ තාත්තට ඕනේ ඉඳි කට්ටයි නූලේ වගේ අම්මා පස්සෙන් වෙයි මෙච්චර වයසට ගිහිලත් මේ මිනිස්සුගේ මනමාලකම් ගිහිල්ලා බලන්න बलात्कार जीवत करोड़ा මොකද්ද කසුන් මේ කියන්නේ මොකද්ද කියන්නකෝ මට
ජයන්ත. ජයන්ත මේ. හරි හරි. මට හැම දෙයක්ම හිතා ගන්න පුළුවන්. යන් ඇතුළට. ඉන්නවද? ඉන්නවා සර්. අනේ අනේ ඇයි සර්? සඳුන් මොන වැරද්දක් කරන්ද මේ මෙයාව වහගෙන ආවේ? මම වැරද්ද කියලා දෙන්න. මිනිහා එලියට ආපු අයකෝ. ඇයි මේ මාව උස්සගෙන යන්නේ මේ? මේ මේ මේ. මම මයිසම මිනිස්සෙක් සර්. මාව මේ කොහෙද මේ? තමුසේ උතර පොඩ්ඩක් සද්දර කර ඉන්නවද? අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඔයගේ මහත්තයා හොඳ හබංකමක් කරලා තියෙනවා. හයර් එකක් ගිය අහිංසක මිනිස්සෙක්. එයා බැංකුවෙන් සල්ලි අරන් මෙයාගේ ත්‍රිවිල් එකේ එද්දී ඒ සල්ලි ටික උදුර ගන්න මෙයා කානුවට තල්ලු කළා. මම මම කවුරු හරි බොරුවක් කියලා දින්නේ. ඉතින් මේ මම 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 මං කරේ නෑනේ. හා යා යා ත්‍රිවිල් එක මං කරේ නෑ කිව්වනේ. හා හිටියා. නගිනවා. මම කරේ නෑනේ. කනේ සානෝන්. දවසරේ අංක 9 දරන වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ වංචා කිරීම, රැවටීම්, සාපරාධික ක්‍රියා යටතේ ඔයාට නඩුවක් ෆයිල් කරන්න පුළුවන්. ඒත් මිස්ටර් ඒකනායක හොඳට හිතලා බලලද මේ තීරණය ගත්තේ? ඔව්. මොකද ඔයා මේ නඩුව ෆයිල් කරන්නේ ඔයාගේම දරුවෙක්ට. මං හොඳට හිතලා බලලා මේ තීරණය ගත්තේ. හොඳයි. එහෙනම් මම නඩුව ෆයිල් කරනවා. උසාවි එන්න ඕන දවස මම දන්න ලෙවන්න. ඕකේ. Day 29. Oh. Anna, listen. Listen, Naika. Me. Me, then sign gun. Kagan, the. Me, come here. Horan, Usavi. Oya, ki namata. Usavi. Huh. මොනවද සිසිර මේ කරන්නේ? පුතා කෝල් කරලා හොඳටම දුස් කිව්වා. මොනවා වුණත් ඒ අපේ දරුවෝ. දරුවන්ට විරුද්ධව දෙමව්පියෝ නඩු දානවාදනේ? දෙමව්පියන්ව පාරට ඇදලා දාලා දරුවන්ට ඔහොම කළාට පව් නැහැ. අනේ පින් සිද්ධ වෙයි ඕක නතර කරගන්න රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන්නේ නැතුව. කවුරු hina වුණත් මට ඇති වැඩක් නැහැ. අපිට මේ කරපු වංචාවට මම හොඳ පාඩමක් උගන්වලායි පස්සේ බලන්නේ. ඔව්. විකාර. මම මේ වහන්න ඉතින් ජීවත් වෙනවනේ. ස්වාමීනි, මෙම විත්තිකරු පුද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන වැදගත් පුද්ගලෙක්. මෙම පැමිණිලිකරු ඉදිරිපත් කරන චෝදනා කිසිසේ සාධාරණ චෝදනා නොවේ ස්වාමීනි. පැමිණිලිකරු කියා සිටින්නේ තම පුතුට කාර් රථයක් මිලදී ගැනීම සඳහා තමා මුදල් ලබා දුන්නා කියලා. පුතුගේ විවාහ මංගල්‍ය සඳහා විශාල මුදලක් වැය කළාලු. තම පුතුට විදේශ ශිෂ්‍යත්වයක් යාම සඳහා නිවස බැංකුවට උකස් කර එම මුදල පුතුට ලබා දුන්නලු. ස්වාමීනි, මේ කිසිවක් සාධාරණ කරුණු නෙමෙයි. මේවා දෙමව්පියන්ගේ යුතුයකම්. ස්වාමීනි, මම චෝදනා කරනවා මේ පැමිණිලිකරුට
තම පුතුට දේශකරණ පුත්කලෙක් කියලා. ඔබ්ජෙක්ෂන් ස්වාමීනි. මගේ උගත් මිත්‍රයා සඳහන් කරන පරිදි ඒ සියල්ලක්ම දෙමෝපියන්ගේ යුතුකම් කියලා මමත් පිළිගන්නවා. නමුත් මෙතන සිදුවී ඇත්තේ රැවටීමක් සහ වංචාවක් ස්වාමීනි. මේ පැමිණිල කරු රජයේ රැකියාව කර විශ්‍රාමගිය අවංක රාජ්‍ය සේවකයෙක් ස්වාමීනි. මෙම විත්තිකරුට ඔහුගේ විදේශ ශිෂ්‍යත්වයට අවශ්‍ය දීමනා සහ අනෙකුත් පාසුකම් සියල්ල එම ආයතනයෙන් සපයලා තිනවා ස්වාමීනි. නමුත් මේ විත්තිකරු සිය බිරිඳට සහ නන්දම්මාට මෙම සංචාරය යෑමට වසරක කාලයක් එම රටේ ජීවත් වීමට මුදල් නොමැති නිසා මෙම පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳරවට නිවස ඔහුගේ නමට ලියාගෙන නිවස බැංකුවට උගස් තබා තමයි මේ ගමන ගිහිලා තියෙන ස්වාමී. අද මේ පැමිණිලිකරුත් ඔහුගේ බිරිඳත් ඉතාම අසරණ තත්වයක විතුරු නිවසක තමයි ස්වාමීනි ජීවත් වෙන්නේ. එපමණයි ස්වාමීනි. දෙසැම්බර් මාස 8 වන දිනට කල්තබනවා. දෙසැම්බර් 8 වෙනි දිනට කල්තබනවා. පුදුම තාත්තල තමයි මන්නම් ඇහුවමයි තමගේ දරුවෙකුට විරුද්ධ උසාවියේ තාත්තා කෙනෙක් අත ගන්නවා පුතේ ඔයත් නිකන් ඉන්න එපා මේ ලෝය හොඳ නැත්තම් තව ලෝය කෙනෙක් බල්ලා හරි මේ නඩුව දිනන්න බලන්න අනිත් එක ඔයා බැංකෙකට මේ ගේ තිබ්බේ ඔයාට ලිව්වට පස්සේනේ තමගේ දේකට බොනවත් කියලාම කාටවත් මොකද ජාන්තයගේ ගේ හම්බුනේ නැත්තම් අපි දෙන්නට වෙන්නේ මහ පාරට බහින්න තමයි අම්මේ තාත්තට කියන්නකෝ මේ නඩුව අයින් කරලා hina වෙනවා අනික මගේ තාත්තට මොකද වෙන්නේ කියන්නකෝ සොනාලිගේ අම්මලාට මං කොහොමද මොන දෙන්නේ සොනාලිගේ අම්මා ඔයි ගෑණි තමයි මේ හැම දෙයක්ම උඩට ගෙට දෙන්නේ රට රාජ්‍යවල රවුම් ගහන උනාවට බොරු කරලා අපිට අපේ කිහෙත් ඇති කෙරුවා මං දන්නේ තාත්තට කතා කරලා ඕන දෙයක් බේර ගන්නවා ප්‍රෙෂර් එක නම් හොතටම වැඩි ටිකටම බේත් බොන්න වෙයි පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් තියාගන්න බලන්න කේන්ති ගැනීම අධික සන්තෝෂය අධික දුක ඔයාට ඒ තරම් හොඳ නැහැ මේ මම ලියන බෙහෙත් ටික ටිකටම ගන්න බලන්න හොඳයි නඩුවංක 18 කල හිටියේකේ දොන් සිසර ඒකනායක නඩුවංක 18 කල හිටියේකේ දොන් සිසර ඒකනායක දෙසැම්බර් 28 දිනට කල්තබනවා මෙම නඩුවේ පැමිණිලිකරු නොපැමිණි බැවින් මෙම නඩුව දෙසැම්බර් 28 දිනට කල්තබනවා නඩුවංක 22 මුණසිංහ ආරච්චිගේ සර්ණමාලි ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකේම තමයි මේ ෆයිල් එක මිස් යූස් වෙලා තියෙන්නේ ඕකොල්ලෝ දන්නවද ඕගොල්ල කරපු වැඩේ නිසා මිලියන ගාණක් අපේ කම්පැනිට ලොස් වුණා. ඇයි ඕගොල්ලන්ට වගකීමක් ඇතුව වැඩ කරන්න බැරි? කරුණාකරලා අද ඉඳලා හරියට වැඩ කරන්න පුරුදු වෙන්න. හ්ම්, දැන් යන්න. කසු පොඩ්ඩක් නවතින්න. මං හිතුවේ නෑ කසු ඔය වගේ කැලස් වැඩ කරන්න කෙනෙක් කියලා. ඔයා ඒ කරපු වැඩෙන් කම්පැනිට මිලියන ගාණක් නැතුව ගියා. ඔයා හරියට ඒ ડોකියුමන්ට් එකේ යවුවා නම් ඒ කන්ට්‍රැක්ට් එක අපිට ලැබෙන්න තිබුණා මේක විතරක් නෙමෙයි ඊට පස්සේ එන කිසිම කන්ට්‍රැක්ට් එකක් මේ මිනිසුන්ගෙන් අපිට ලැබෙන එකක් නැහැ මම මේ දවස්වල ලොකු ප්‍රශ්න ගොඩක් ඉන්නේ සර් සෝරි සර් සෝරි කිව්වා කියලා මේ කම්පැනිට වෙච්ච පාඩුව මැකෙන්නේ නැහැ නේ කසුන් මම හොතර බලන් ඉඳලා තියෙනවා ළඟකදී ඉඳලා ඔයා කිසිම වගකීමක් ඇතුව නෙමෙයි මේ කම්පැනි වැඩ කරන්නේ ඔයා දන්නව ඔයාගේ තාත්තා නිසා ඔයාට මේ ජොබ් එක හම්බුනේ කියලා ඔයාගේ මනුස්සයගේ නම්බුවත් රැක්කේ නැහැ මට ආරංචි අහිංසක මනුස්සයර දැන් වෙලා තියෙන දේ I am very sorry Mr. Kasun
අපේ ඩිරෙක්ටර් බෝඩ් එක තීරණය කළා ඔයාව මේ කම්පැනි එකෙන් අයින් කරන්න. මෙතන අස්වැමේ ලියුමයි මාස 3ක පඩි තියෙනවා. කරුණාකරලා මේක බාර ගන්න. බාර ගන්න. मम्मी बोरुट कमी कसो निकांगी ने एक बंट जब खोयागा तमा खाने सिद्ध वे सिर मे नाइन कर गोवादारे जीवात्वे अपने निदास जीवात्वे पुलवाने आईं कर नडुअंक दाट तलेटी के दोन शिशिर एकनायक शिशिर एकनायक स्वामी मेम नडुए फैमिली करुवन मागे सेवादायक मेम नडुअन किसी उनंदुवक नुदक्कन बेविन ගරු අධිකරණයේ කාලේ නාස්ති කිරීම පිළිබඳව සමාව අයදිමින් මෙම නඩුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්වාමීනි මේ නඩුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා සිටිනවා. නඩුව අංක 18 නඩුවේ පැමිණිලිකරු දිගින් දිගටම අධිකරණයේ නොසිටි බැවින් මෙම නඩුව නිෂ්ප්‍රභා කරනවා. अधिक संतोष अधिक दुख ओयाटे तरह होंदने Thank you.
මොකද්ද බම් මේකේ තේරුම? වෙච්ච දේ වුණා. එම්සු බලාගෙන ඉන්න. ගිල පොඩ කතා කරපන්. මොන වුණත් මේ මෙරිලා ඉන්නේ. Revive. ජයන්ත. ඒ මෙරිලා ඉන්නේ මගේ දරුව දෙන්නගේ අම්මා.
පෙරල මත සයුරු තනු වැලි මාලිගා වැලි පවුරු පැමිණ රළ වියරු බලාහිඳිනෙමි රැගෙන යන අයුරු තිබුණත් කඳුළු